දෙබරුන් බබරුන් එහෙමත් නැත්නම් විෂ සහිත කෝමෙන් වෙන ක්‍රොමින් දෂ්ට කිරීමෙන් ආසාත්මිකතාවයට පත්වන දරුවන් ගැන පුවත් නිතරම සන්න ලැබෙනවා සමහර දරුවන් රෝහල්ගත කිරීමෙන් සුවේ ලැබෙන අතර සමහර අවස්ථාවලදී වැඩිහිටියන් පවා බරපතල අන්දමින් ආසාත්මිකතාවයන්ට පත්වන අවස්ථාවන් ගැන කනගාටුදායක පුවත් වාර්තා වනවා මේ අන්දමින් පුද්ගලයන් අතර ආසාත්මිකතාවන් ඇති වෙන්නේ ඇයි අපි විවිධ හේතුන්ට නිරාවරණය වීම සමග ප්‍රතිශක්ති පද්ධතිය දක්වන එක්තරා ප්‍රතිචාර නිසා ඇලර්ජි එහෙමත් නැතිනම් ආසාත්මිකතාව වනවා ආසාත්මිකතාවන් හැම පුද්ගලෙක්ටම එක හා සමාන නැහැ. විවිධ පුද්ගලයන් විවිධ හේතුන්ට ආසාත්මිකතාවයන් දක්වනවා. ඒ අතර ආහාර, ඖෂධ, ක්‍රුමීන් පරිසරය ගන්න පුළුවන්. ආසාත්මිකතාවයන් පුද්ගලයන් පුද්ගලයාට වෙනස්. ඒ වගේම එක් එක් අයට විවිධ හේතුන් නිසා ආසාත්මිකතාවයන් නැති වෙනවා. උදාහරණයක් විදියට ක්‍රුමීක් දෂ්ට කළොත් එක් අයෙකුට එයින් අපහසුතාවක් නැති වෙන්න පුළුවන්. නමුත් හැම කෙනෙකුටම ක්‍රුමීන් දෂ්ටයෙන් අපහසුතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ක්‍රුමීක් දෂ්ට කළ හැම අවස්ථාවකදීම කුමන හෝ රෝග ලක්ෂණ ඇති වුණොත් ඒ තත්ත්වයේ පහසුවෙන්ම ආසාත්මිකතාවයක් විදියට අපිට හඳුනා ගන්න පුළුවන් ආසාත්මිකතාවය ඇති වෙන්නේ අපේ සිරුර බාහිර ආසාත්මික හේතු කාරකවලට ප්‍රතිශක්ති පද්ධතිය නිරවරණේ වුණාම ඊට විරුද්ධව ප්‍රතිශක්ති පද්ධතිය මගින් ඉමියෝග්ලොබින් ප්‍රතිදේහ සිරුරේ නිපදවනවා මේ ප්‍රතිදේහ රෝග ලක්ෂණ පහල කරන්නේ නැතුව බැසොෆිල් සෛල සමග සම්බන්ධ වී තිබෙන්න පුළුවන් මේ සෛල ඇතුළත ගබඩා වී හිස්ටමින් ප්‍රීෆෝම් මීඩියට උදාහරණ විට ආසාත්මික රෝග ලක්ෂණ පහල වෙනවා මේට අමතරව මැසොෆිල් හා මාස්ට් සෛලවලට අලුතින් ක්‍රියා මීඩියේටර්ස් රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කර රෝග තත්ත්වය උත්සන්න කරන්නත් පුළුවන් ආසාත්මිකතාවය කාලය සමග සම්බන්ධයි මේ මැස්සන් දෙබරුන් බම්බරුන් කූඹි වර්ග විසින් දෂ්ට කිරීමෙන් ආසත්මිකතාවෙන් නැතිවෙනවා මේ අපේ රටේ තරමක් සුළුම තත්ත්වයක් මෙහිදී එක බම්බරෙකුගේ දෂ්ටණින් උනත් දරුණු ආසත්මිකතාවයක් ඇති වෙන්න පුළුවන් මේ බම්බරුන් රසත් දෂ්ට කළ විට ඇතිවන විශ ශරීරගත වීමට වඩා වෙනස් ක්‍රොමී සතුන්ගේ දෂ්ටණයට සංවේදී පුද්ගලයන් ඉතාම ඉක්මනින් ආසාදනයට පත්වෙනවා ආසත්මිකතාවය බොහෝ සෙයින් කාලය සමග සම්බන්ධයි උදාහරණයක් විදියට දෙබරෙක් බම්බරෙක් වැනි ක්‍රොමියෙකුගේ දෂ්ටණින් පසුව තප්පර ගානක සිට පැය දෙකක් වැනි කාල පරාසය රෝග ලක්ෂණ ඇති වෙනවා මේ නිසා ආසාත්මිකතාවයන් ගැන පැමිණිලි කරන රෝගියෙක්ගේ රෝග තත්ත්වය නිශ්චය කිරීමට දෂ්ණයට ලක්ුණ වේලාව කාලය ගැන සලකා බැලීම සිදු වෙනවා දැන් අපි බලමු ආසාත්මිකතා රෝග ලක්ෂණ ගැන සම මුඛය කනවැනි විවිධ ස්ථානයන්හි ඇතිවන කැසීම සමේ පළු මතුවීම නමුත් සමේ වෙනස් වීම වෙනත් රෝග ලක්ෂණ වෙනුවෙන් ඇති වෙනත් පුළුවන් ඒ නිසා හැම ඇතිවන වෙනස් වීම ආසාත්මිකතාවයේ බව කියන්න බැරි වුණත් ආසාත්මිකතාවයේ ඇති අයගෙන් 90%ක් පමණ දෙනාගේ පළු මතුවීම සිදු වෙනවා සම රතු වීම ඇස්වට කන් ආදීෙහි රතු පැහැයක් ගැනීම ශ්වසන අපහසුතාවයන් හුස්ම ගැනීමේ අපහසුතාව අවසාන වශයෙන් ඇස් රතු වීම සහ කැසීම ඊළඟට අපි බලමු ආසාත්මික වුණොත් මොනවද කරන්න ඕනේ ප්‍රතිකාර ගැන ආසාත්මිකතා රෝග තත්ත්වයක් නැති වුණොත් වහාම ළඟම තිබෙන රෝහලට යෑම වැදගත්. ඕනම රෝහලකට මේ සඳහා ප්‍රතිකාර තිබෙනවා. ඒ නිසා ළඟම තිබෙන රෝහලට යෑම වැදගත්. ප්‍රතිකාර දීමේදී රෝගියාගේ රෝග ලක්ෂණ සහ ප්‍රතිචාර ගැන සොයා බලනවා. රෝගියා කලබල කිරීම වගේම වෙහෙස නොකර තබා ගැනීමත් ඉතාම වැදගත්. වෙහෙසීම නිසා ආසාත්මිකතා තවත් නරකතට හැරෙනවා පමණක් නොවේ ජීවිත හානියට පවා ඉඩ තිබෙනවා. ඒ නිසා රෝගියා හැකිතාක් විවේකීව වගේම සංසුන්ව තබා ගැනීම ඉතාම වැදගත්. එහෙම නොවුනොත් හෘදයාබාධ තත්ත්වෙ වෙනි අතුරු අවදානම් තත්ත්වයකටත් ඉඩ මේන් තිබෙන දරුණු තත්ත්වය ගැන බලමු දරුණු මාරාන්තික ආසාත්මිකතාව ඇනෆිලැක්සිස් යනුවෙන් හැඳින්වෙනවා මේ උග්‍ර තත්ත්වය මාරාන්තිකයි සමේ ඇතිවන රෝග ලක්ෂණයන්ට අමතරව හුස්ම ගැනීමේ අපහසුතාවය හතිය ශබ්ද නගමින් හුස්ම ගැනීම දිව තොල් උගුර ඉදීමීම නිසා ඇතිවන ගිලීමේ සහ කතා කිරීමේ අපහසුතාවය රුධිර පීඩනය අඩුවීම මොළයට ඔක්සිජන් පරිවහනය නොමැති වීම නිසා ක්ලාන්තය කල්පනාව අඩුවීම තද උදර වේදනාව නනවත්මාම ඇතිවන වමනේ මලපහ පිටවීම මෙලෙස ශරීරයේ ඉන්ද්‍රයන් දෙකක රෝග ලක්ෂණ එකවර ඇති වුනොත් ඒ මාරාන්තික ආසාත්මිකතාවය යනුවෙන් හැඳින්වෙනවා මේ වෙනුවෙන් දැන් හඳුන්වා දී තිබෙන ඇඩ්‍රලින් ස්වන් නික්ෂේපණය මගින් මාරාන්තික තත්ත්වයේ ආසාත්මිකතාවයකදී ජීවිත ආරක්ෂාව ලබා ගැනීමට තරම් වාසනාවක් ලැබෙනවා ඇඩ්‍රලින් පේන් මේ සාමාන්‍ය රෝගියා ළඟ තබා ගැනීම ඉතාම වැදගත් ඒ වගේම ඒ නික්ෂේපණය කළ යුතු අවස්ථාව සහ ඒ නික්ෂේපණය කරන ආකාරය ගැන දැනුවත් සිටීම අවශ්‍යයි එවිට මාරාන්තික තත්ත්වයෙන් මිදෙන්නට පුළුවන් නමුත් තේන්නත් කලත් සෑහීමකට පත්වන්න එපා මාරාන්තික රෝග තත්ත්වෙන් නිදහස් වුණ තව දුරටත් මේ ගැන අවධානය යොමු කිරීමෙන් අතුරු රෝග තත්ත්වයන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් එම නිසා මේ භාවිතා කර රෝගියා සුව අතර හැරුණත් රෝහලට රැගෙනම ඉතාම වැදගත් වෙනවා